more love, more fun. Ritzbury Chocomo. ගරු කතානායක පුතුනි මේ නැත්තේ සල්ලි නෙවෙයි නැත්තේ ඡන්ද. මේ බය ඡන්දෙට නෙවෙයි ඡන්ද ප්‍රතිඵලයට. මේ බය ඡන්දෙට නෙවෙයි මේ බය ඡන්ද ප්‍රතිඵලයට. ඒ නිසා මේ සල්ලි නැහැ කියන කතාව බොරුව. ඊළඟ කියනවා මේ മന്ത്രിවරු 8000ක් වැඩි. මේ മന്ത്രിවරු 8000කට අයි මිත්‍තර පඩි ගෙවන්නේ. ඔව්. මේක තමයි ඡන්ද ක්‍රමයේ තියෙන. ඒක 2018 හැදුවේ. දැන් අවුරුදු 5ක් ගත වෙලා තිබෙනවා. අවුරුදු 5ක් ඡන්දයක් ආසන්න වෙනකම් මේ ඡන්ද ක්‍රමයේ වෙනස් කරගන්න බැරි වුණා නම් හරිද? දැන් මේ ඡන්ද ක්‍රමයේ മന്ത്രിවරු වැඩි සංඛ්‍යාව ප්‍රයෝග කරගන්නේ මේ ඡන්ද කල් දැමීමේ වමනාවක් ලෙස. හරි. తాවකාලික උපකල්පන ක්‍රම එක හරි. 8000කට පඩි ගෙවන්න ඕනේ නැහැ කියලා. 4000ට අඩු කරන්න ඕන නම් මං හිතන විපක්ෂය හැම දිනම එකඟ වෙයි. മന്ത്രിවරුන්ගේ දීමනාව මෙවර පත් වෙන മന്ത്രിවරුන්ගේ දීමනාව දෙකෙන් පංගුවකින් අඩු කරමු. මොකද කියන ගාන්ත? එකයි. മന്ത്രിවරු 8000යි සාමාන්‍ය ප්‍රාදේශ සභා മന്ത്രിවරුට 15000ක් දෙනවා නම් ඒක 7500යි. දෙතෙන් අපි එකඟයි. තාණ්ඩු ඒ යෝජනාව ගේන්නකො. මේ മന്ത്രിවරු 8000කට වියදම දරා ගැනීමට අමාරුයි. ඒ නිසා ඔයගොල්ලෝ යෝජනාව ගේන්න. අපි ගේන යෝජනාව තමුනාසල ඡන්දෙස පැවැත්ම සිපල සාතිකය දෙනවනම් മന്ത്രിවරු දීමනම හරි අඩකින් කපමු. හරි අඩත් මදින 75කින් කපමු. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නම් ඒ නිසා මේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ගරු සභාපතිතුමනි තියෙන්නේ. මේක සම්පූර්ණ වැරදි කතාවක් මේ മന്ത്രിවරු අඩු කරන්න ඡන්ද ක්‍රමය වෙනස් කරන්න වගේ ඒවා මේ ගරු කතානායකතුමනි ඡන්දේ නොකරන්න අර නේද කෝඳුරු තෙල් හත්පට්ටේකුත් තව චුට්ටක් ඕන වගේ මොකක් කරී ඒක ඉල්ලන දරන උත්සාහයක් තිබෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.